ජාතික ජනබලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ විශේෂ සමුළුවේ වේදිකාවේ අසුන්ගෙන සිටින ජාතික ජනබලවේගයේ ජාතික නායකත්වයේ නියෝජනය කරමින් සහභාගී වෙන ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මැතිතුමා ඇතුළු ජාතික ජනබලවේගයේ ජාතික නායකයින් සියලු දෙනාගෙන් අවසරයි. ඒ වගේම ජාතික ජනබලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් එළඹෙන මැතිවරණයේදී අපේ දිස්ත්‍රික්කයේ නායකත්වයේ සපයන ජනතා විමුක්ති පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් නායක වසන්ත සමරසිංහ සහෝදරයා ඇතුළු අපේක්ෂක කණ්ඩායමනුත් ජාතික ජනබලවේගයේ නියෝජනය කරන විවිධ සංවිධාන නියෝජනය කරමින් මේ අවස්ථාවට සහභාගී වන විද්වත් කලාකරු සියලු දෙනාගෙම අවසරයි. අපි දන්නවා මේ මොහොත වන විට ශ්‍රී ලංකාවට පහුගිය නොවැම්බර් මාසේ 16 වෙනිදා නව නායකත්වයක් පත්කරගෙන රට ගමන් ආරම්භ කළ තියෙන මොහොතක අපි මේ වෙන විශේෂ සමුළුවක් පවත්වන්නේ ඇයිද කියන එක ගැන අපි කෙටියෙන් සටහන් කරගත යුතුයි. එහිදී මූලික වශයෙන් ජනතාවට බොරු පොරොන්දු රැසක් දී බලයට පැමිණි වත්මන් පාලනයේ කියුම් සහ කෙරුම් අතර වෙනස මේස මාස කීපය තුළදී අත්විඳීමට ජනතාවට හැකිව තිබේ. ඉහළ යන අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කිරීමට වත්මන් පාලනය අසමත් වී තිබේ. රජයේ ආයතන වලට ඥාතීන් හෝ සුසුම් පත් නොකරන බවට කීවද දැන් එකී ආයතන වලට පවුලේ ඥාතීන් සහ හිතවතුන් පත් කරමින් සිටී. පරිසරය රැකීමට කතා කළ ඔහු දැන් වැලිපස් ප්‍රවාහන බලපත්‍ර ඉවත් කර පරිසරය වනසමින් සිටිති. ජාතික ආරක්ෂාව ගැන ඉහළින්ම කතා කළද ජාතික ආරක්ෂාවට හා රටේ ස්වෛරීත්වයට බරපතල අනතුරු ගෙනදිය හැකි සෝපා සහ එක්සා වැනි කිසුම් අහෝසි නොකර දිගින් දිගටම පවත්වාගෙන යමින් සිටිති. රටේ බිම් මඟලක්වත් විදේශිකයන්ට ලබා නොදෙන බව කි වත්මන් පාලකයෝ දැනටමත් කොළඹ නගරයේ වටිනා ඉඩම් සිංගප්පූරු සමාගම් ඇතුළු සමාගම් වලට බදු දෙමින් සිටී. අඩුපාඩු සහිතව වුවත් ඒකාධිපතිත්වයට යම්කිසි පසුබෑමක් වුණු 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය වෙනුවට නැවතත් ඒකාධිපතිත්වයේ වෙතට ගෙන යන 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ඔවුන් විසින් යෝජනා කර ඇත. සිවිල් පාලනය දුර්වල කර සහ රට පොලිස් රාජ්‍යයක් බවට පත්වන ආකාරයේ නිලධාරී පත්කිරීම සහ නීතිමය සංශෝධන සැලසුම් කරමින් සිටී. එබැවින් මෙම තත්ත්වය දැඩි ලෙස සැලකිලිට ලක් කරන මෙම සමුළුව පහත සඳහා යෝජනා මෙම විශේෂ සමුළුවේදී අපි සම්මත කර ගැනීමට යෝජිතයි. ඒ නිසා මම ඉදිරියේදී අපේ මේ විශේෂ සමුළුව විසින් යෝජනා කරන ප්‍රධාන යෝජනා තුනක් ඔබ හමුවට ඉදිරිපත් කරනවා. ඔබ තුළ ඔබ අතේ ඇති කොඩි ඔසවා මේ කිඳක යෝජනා වලට ඔබගේ එකඟතාවය පළ කරන ලෙස මා ඉතාමත්ම ආදරයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. අනුරාධපුර දිස්ත්‍රික් ජාතික ජනබලවේගයේ විශේෂ සමුළුවේ සමුළු යෝජනා 1 වත්මන් පාලනය සිදු කරමින් සිටින ජනතා විරෝධී රටට අහිතකර ක්‍රියාමාර්ගවලට එරෙහිව ජනතාව සමග එක්ව අරගල කිරීමට සූදානම් බව ප්‍රකාශ කරන මෙම සමුළුව ඒ වෙනුවෙන් හපහා එක්වන ලෙස සියලු ජනතාවගෙන් ඉල්ලා සිටී. බොහොමත්ම ස්තුතියි. සමුළු යෝජනා අංග 2 මේ තත්ත්වය තුළ එළමෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතාවට වග කියන ජනතාවගේ අයිතීන් රටේ නිදහස හා ආරක්ෂාව වෙනුවෙන් සටන් කරන විපක්ෂයේ ශක්තිමත් බලයක් ගොඩනගෙන සැබෑ ජනතා නියෝජිතයින් රැසක් පාර්ලිමේන්තුවට යැවිය යුතුයයි විශ්වාස කරන මෙම සමුළුව ඒ සඳහා ජනතාවාදී සැබෑ විපක්ෂයක කාර්යභාරය ඉටු කළ හැකි ජාතික ජනබලවේගයේ නියෝජිතයින් වැඩි ප්‍රමාණයක් පත්කර ගැනීමට පියවර ගත යුතුයයි යෝජනා කර සිටී. තුන්වන සමුළු යෝජනාව රටේ සැබෑ ආර්ථික සංවර්ධනය සහ ආර්ථික සමානත්වය ගොඩනැගීම සමාජ සාධාරණත්වය ප්‍රජාතන්ත්‍රවාදයේ තහවුරු කිරීම
ජාතික සමගියකට නැගීම සියලු පුරවැසියන්ට සමාන ලෙස සැලකීම විවිධ පීඩිත ජන කණ්ඩායම්වලට ගෞරවය හා අයිතිය රැකීම ජාතික හා මහජන ආරක්ෂාව සැබෑ ලෙස තහවුරු කිරීම වෙනුවෙන් ඒ සඳහා පැහැදිලි ප්‍රතිපත්ති මාලාවක් ඇති ඒ වෙනුවෙන් කැපවීමට හා නායකත්වය දීමට හැකියාව ඇති එකම බලවේගය වන ජාතික ජන බලවේගය තවදුරටත් ශක්තිමත් කළ යුතුයයිද එය පුළුල් මහජන ව්‍යාපාරයක් ලෙස බිම් මට්ටම දක්වා ගොඩනැගීමට වහාම කටයුතු කළ යුතුයයිද මෙම සමුළුව යෝජනා කර සිටි බොහොමත්ම ස්තුතියි අපේ සමුළුව යෝජනා තුන සම්මතයි ඒ නිසා ඔබ සියලු දෙනාට බොහොම ස්තුතියි